ආයුබෝවන් හැපිනස් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා මම අද ඔයාලට අරගෙන ආවේ අපේ පොඩ්ඩන්ට තවත් රසවත් පැස්ටා රෙසිපි එකක් මුලින්ම මම තක්කාලි කෙටි දෙකක් අරගෙන ඒක තැම්බෙන්න තියන මම බබලට විතරක් හදන හින්දා විතරයි තක්කාලි කෙටි දෙකක් ගත්තේ ඔයාලට මේ ප්‍රමාණය යාමයා කරගන්න පුළුවන් වතුර ගොඩක් දාන්නේ නැතුව වතුර පොඩි ප්‍රමාණයක් දාලා තක්කාලි තඹ ගන්න. ඒ අතරතුර මම පැස්ටා ටික තැම්බෙන්න තිබ්බා. පැස්ටා ටික තැම්බුණාට පස්සේ වතුර බේරෙන්න මම තිබ්බා. දැන් තක්කාලි ටික හොඳට තැම්බිලා තියෙන්නේ. තක්කාලි අතින් අල්ල ගන්න පුළුවන් ප්‍රමාණයට නිවුණට පස්සේ මම තක්කාලි වල පොතු අයින් කර ගන්නවා. පොතු ටික අයින් කරලා තක්කාලි ටික හොඳට බ්ලෙන්ඩ් කර ගන්නවා කෑලි හිටින්නේ නැති වෙන්න. මම දැන් pan එකක් ලිපේ තියලා ඒක රත් වෙනකොට තෙල් ටිකක් එකතු කරගත්තා ඊට පස්සේ මම ඒක ටික එකතු කරගන්නවා පොඩියට කපාගත්තු ලුණු සහ සුදු ලුණු එකතු කරලා ටික වෙලාවක් හොඳට තෙම්පරාදු කරගන්නවා ලුණු ටිකයි සුදු ලුණු ටිකයි හොඳට තෙම්පරාදු වුණාට පස්සේ මම දැන් මේක ටික එකතු කරගන්න පොඩියට කපාගත්තු tofu ටික tofu වෙනුවට ඔයාලට මාස් මාළු බිත්තර වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි ඔයාලට මෙතනදී පොඩියට කපාගත්තු එළවලු උනත් එකතු කරන්න පුළුවන් මම එකතු කරන්නේ නැහැ tofu ටික ගොඩක් වෙලා තෙලෙන් තැම්බෙන්න ඕනේ නැහැ විනාඩියක් විනාඩි දෙකක් වගේ temper වැදුනාම හොඳටම ඇති මම දැන් මේක ටිකතු කරගන්න රසානෝ ලුණු කුඩු ටිකක් සහ ගම්පිරිස් කුඩු ටිකක් අවුරුද්දට වැඩි බබාලට තමා ලුණු කුඩු එකතු කරන්නේ එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්නවා දැන් මම මේක ටිකතු කරගන්නවා කලින් බ්ලෙන්ඩ් කරගත්ත තක්කාලි ටික එකතු කරලා හැඳිගා ගන්න. ඉතින් මේක විනාඩියක් විතර උයා ගන්න. ඔයාලට මේ කරි එක කියන්නේ දැන් tofu වලට තක්කාලි එකතු කරාට පස්සේ එන කරි එක බබාලට රොටි කන්න, පාන් කන්න වගේ දෙයකට උනත් දෙන්න පුළුවන්. දැන් මම මේක ටික එකතු කරගන්නවා තඹගත්ත පැස්ටා ටික එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න මම දැන් පැස්ට් එක හදලා ඉවරයි මේ පැස්ට් එක හදාගන්න අපිට ගොඩක් දේවල් පාවිච්චි වෙන්නේ නැහැ ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා තමයි මේ පැස්ට් එක හැදුවේ ඉතින් බබාලට හදලා දීලා බලන්න වීඩියෝ එකට ලයික් කරන්න ඔයාලගේ වටිනා අදහස් කමෙන්ට් එකකින් දක්වන්න ආය අලුත් වීඩියෝ එකකින් හම් වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්